මාස 3න් 3ට 60% ක බෝනස් පොලියක් හිමි කරගන්න. ඡන්ද පෙට්ටි මාරු කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලඥයින් ප්‍රකාශ නිකුත් කළත් එවැනි කිසිදු අක්‍රමිකතාවයක් සිදුවන්නේ නැති බව මැතිවරණ කොමිසම පවසනවා. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය සහ ඒවා මුද්‍රා තැබීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමිනුයි මැතිවරණ කොමිසම මේ පිළිබඳව අවධාරණය කළේ. පෙර මැතිවරණවලදී මෙන් මෙවරද ඡන්ද පෙට්ටිය විනිවිද පෙරෙන බෑගයක බහලමින් අගුළු දමා රැගෙන එන බවයි මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඊට අමතරව ඡන්ද පොලේ සිට ගණන් කිරීමේ ශාලා පරිශ්‍රය ආසන්නයේ වූ අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පිටුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණීමට අවශ්‍යයි කරනු ලබන ඉල්ලීම්වලටද ඉඩ ලබා දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. තරඟ කරන අපේක්ෂකයින් සියල්ල වෙනුවෙන් වාහනයක් බැගින් ඡන්ද පෙට්ටි සහිත සෑම වාහනයක් පිටුපසින්ම යාම ප්‍රායෝගික නොවන බවයි මැතිවරණ කොමිසම අවධාරණය කරන්නේ. නමුත් එසේ යාමට අවශ්‍ය නම් අදාළ මධ්‍යස්ථානයේ නම, රැගෙන එන වාහනයේ අංකය, වාහනයේ ගමන් කරන නියෝජිතයාගේ නම ඇතුළත් විස්තර වාර්තාවක් ඡන්ද විමසීම් දිනට දින 3කට පෙර ආතුව සෑම බලයලත් නියෝජිතයෙකු විසින්ම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලබා දිය යුතුයි. ඒ සඳහා නිකුත් කරනු ලබන වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොලේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබා ගත හැකි. ඡන්දය ගණන් කිරීමේ ශාලාවට පස්වරු 3 සිට එක් ගණන් කිරීමේ නියෝජිතයෙකුට පැමිණ සිටීමට අවසර හිමිවනවා. අපි විසින් නිකුත් කරන ඡන්ද පෙට්ටිවල සඳහන් වෙන රහස්‍ය අංක සියල්ලක් තියෙනවා. ඒවා සියල්ලම ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යනකොට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා පරීක්ෂා කරලායි බාරගන්නේ. ඒ වගේම ආපහු ගේන ඒ ඡන්ද පෙට්ටිය බාර ගැනීමේ මධ්‍යස්ථානයේදීත් නැවතවරම් පරීක්ෂා කරලා අප උදේ බාර දුන්න ඡන්ද පෙට්ටියමද කියන එක පිළිබඳව සනාථ කරන්න පුළුවන්. ඒ වගේම අපි විශේෂ අවසරයක් ලබා දීලා තියෙනවා දේශපාලන පක්ෂවලට කලින් අවසරයක් ලබාගෙන දේශපාලන පක්ෂවලට කණ්ඩායම් වශයෙන් වාහනයකින් ඒ අවසන් ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ අවසන් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි සමග පැමිණීමට. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ උපමානවලට බැහැරව යමින් පවත්වාගෙන යනු ලබන මැතිවරණ කාර්යාල 307ක් පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට පැපරල් සංවිධානය තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ උපමානයන් වලට බැහැරව යමින් පවත්වාගෙන යන කාර්යාල 307ක් අපිට ඊයේ දිනේ වාර්තා වුණා. අපි අද මැතිවරණ කොමිෂන් සභාවෙත් ඒ වගේම පොලිසියෙත් අවධානය මේ කාර්යාල පිළිබඳව යොමු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. නිශ්චිතවම මේ කාර්යාල තියෙන ස්ථාන අපි හඳුනගෙන තිබෙනවා. මේ අතර මාධ්‍ය උපමාන වලට යටත් නොවන මාධ්‍ය ආයතන වලට ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම පවා සිදු කරන්නේ නැති බව මැතිවරණ කොමිසම පවසනවා. අගෝස්තු 16 ඉඳන් 24 දක්වා සිංහල රූපවාහිනී නාලිකාවල රාත්‍රී පුවත් විකාශනයේ කාල තුල ජනාප්ති අපේක්ෂකයන්ගේ පුවත් සඳහා වෙන් කරලා තියෙන කාල සීමාව. ඔය උඩට තියෙන ඉරිවලින් පේනවා ඇති කොයි ආකාරයෙන්ද සමහර ඉරි හුඟක් උඩට ගිහිල්ලා තියෙනවා. සමහර ඉරි සමානව තියෙනවා. අපේ විශේෂ ඉල්ලීම වෙන්නේ සමබරතාවයක් තිබිය යුතුයි. ඔබට පේනවා ඇති සමහර ඒ වගේ ඒ අර ඉර හුඟක් උඩට ගිහිල්ලා තියෙන්නේ සමහර ඒවා සමානව යනවා. ඉතින් එතකොට නොයෙක් දෙනා අපෙන් අහනවා පැමිණිලි කරනවා ඇයි මේකට ඉඩ දීලා තියෙන්නේ කියන එක. සමහර විට අපි අපේ නාලිකාව එක්කෝ ඒ නාලිකාවේ අයිතිකරුවන් හෝ ඒ වගේ විවිධ සම්බන්ධතා තියෙන්න පුළුවන්. නමුත් අපි මේ අවස්ථාවේදී ඒ සියල්ලම පසකලා අපි කළ යුත්තේ මහජනතාවට තමන්ගේ රටේ පාලකයා තෝරාගන්න නිදහසේ අවස්ථාවක් ලබා දීම. එතකොට අපි ප්‍රචාරය කරන්න ඕනන්නේ හැමෝටම සමාන වෙන ආකාරයෙන්. හැමෝම කියන දේවල් සමානව ප්‍රචාරය කරන්න ඕනේ. එතකොට මහජනතාව හිතාගනී අපි කාටද ඡන්දෙ දෙන්න ඕනේ කියලා. ඒගොල්ලන් කියන දේවල් වලින් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවලා ඒ වගේන් ඒක විතරයි අපි කරන්න ඕනේ. එක්කෙනෙකුගේ එකක් පැය ගාණක් පෙන්නලා අර ඡන්දදායකයාගේ ඔළුව ඒ පැත්තට හරවන එක මං හිතන්නේ එච්චර සුදුසු නැහැ. දැන් සමහර මාධ්‍ය අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයෙන් යනවා නම් ඊටපස්සේ කරන්නේ අපි මැතිවරණ කොමිෂන් සභාවේ මාධ්‍ය සමග තියෙන සියලු සම්බන්ධතා නතර කරනවා. හරි, ඒකෙන් අදහස් වෙන්නේ මේකයි. ඊට පස්සේ අපි කිසිම මාධ්‍ය සාකච්ඡාවකට ඒ ආයතනයේ කැඳවන්නේ නැහැ. කිසිම දුරකථන ඇමතුමකට අපි පිළිතුරු දෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයකට උත්තර දෙන්නේ නැහැ. අපි ඈත් කරනයි. අවසානයේදී මොකද්ද වෙන්නේ? නිල ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපි සලකා බලනවා ඒ ආයතනයේ නිල ප්‍රතිඵල දෙනවද නැද්ද කියන එක. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.